හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන දවස. පින්තුනේ අද අපි විමසලා බලමු හිතට ඇතිවෙන ද්වේෂයක් වෛරයක් කේන්තියක් යටපත් කරගන්න ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන ප්‍රායෝගික උපක්‍රම පහක් තියෙනවා. මේක සඳහන් වෙන්නේ විතක්ක සංඨාන කියන සූත්‍ර දේශනාව තුල. මජ්ක්‍ධිම නිකායට අයිති විතක්ක සංඨාන විතර්ක සංසිඳවන ක්‍රම. විතර්කේනවා අපිට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. කාම විතර්ක කියන්නේ කෙලෙස් සහිත රාග සහිත අරමුණු ඔස්සේ හිත දුවනවා. ඒවා ඔස්සේම හිත බැඳිලා බැඳිලා යනවා. එතකොට ඒ රාගේ සිහි කර කර හිටියොත් නෝපන් රාගේ උපදින උපන් රාගේ බලවත් වෙලා යනවා. රාගයෙන් හිත යටපත් වෙනවා. රාග කාම විතර්ක ඔස්සේ හිත මෙහෙවන්න ගියොත් අයෝනිසෝ මනසිකාරයට වැටුණොත් ඊළඟට ව්‍යාපාද විතර්ක. ව්‍යාපාද තරහවකේ අසවලා මට මෙහෙම කරා, මුම් මට මෙහෙම කරා, මට මෙහෙම කියලා තියෙනවා, මට මේ වගේ මාව පහත් කරා, එහෙම හිතන්න හිතන්න නෝපන් ද්වේෂයේ උපදිනවා, උපන් ද්වේෂයේ බලවත් වෙනවා. ව්‍යාපාද විතර්කයේ තුල අයෝනිසෝ මනසිකාරයේ යෙදුනොත් ද්වේෂයෙන් තමන් සම්පූර්ණයෙන්ම නොමග ගිහිල්ලා තමන් විනාශයට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හිංසා සිතුවිල් විතර්ක ඇති වෙනවා. මරන්න ඕන, කපන්න ඕන, කොටන්න ඕන බලන මිනිස්සු ඒ වගේ කතා කියනවා. එතකොට මේ හිංසා සහිත විතර්ක හිතට ඇති වෙනකොට ඒවා ඔස්සේම කරුණු සාධාරණීකරණය කරන මුන්ට ඔහොම ඉවසලා හරියන්නේ. ඔවුන්ට මොනව හරි කරන්න ඕන කී කී හිතන්න හිතන්න නූපන් ද්වේෂය උපදිනවා, උපන් ද්වේෂය වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ මේ විතක්ක සංඨාන විතර්ක සංසිඳවන ක්‍රම කීපයක් මේ දේශනාවේ පෙන්නනවා. අපි ද්වේෂයේ පැත්තෙන් තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්තුනේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා අපේ හිතට යම් කිසි ද්වේෂයක්, වෛරයක්, තරහක් ඇති වුණා නම් දැන් ඔබ හොඳට ඔබ ගැන මෙනෙහි කරලා බලන්න. ඇත්තටම මා තුල තරහ ගියා නම්, කේන්ති ඇති වුණා නම්, මගේ හිත නොමග ගියා නම් ද්වේෂයෙන් මේ කියන කරුණ ඔස්සේම නේද මටත් තරහක් ඇති වුණේ කියලා තමා තුලින් බලන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ද්වේෂයක් ඇති වෙන්න හේතු වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පටිඝ නිමිත්ත, අනිත් එක තමයි අයෝනිසෝ මනසිකාරය. අන්න ඔබට ද්වේෂය ඇති වුණා නම් ඒකට මූල බීජ වෙච්ච ප්‍රධානම කාරණා දෙක තමයි පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. පටිඝ නිමිත්ත කියන්නේ කේන්තියන මොකක් හෝ කාරණයක් යෙදෙනවා. එක්කෝ ඇහෙන් දැකපු දෙයක්, එක්කෝ කනෙන් අහපු දෙයක්, එක්කෝ නාසයට, දිවට, කයට මොනවා හරි දැනෙච්ච දෙයක්, විඳිච්ච දෙයක්, මොකක් හරි මේ දැනෙච්ච දෙයක්, ඒ දැනෙච්ච දේ එක්ක ඒක නිමිත්තක් හැටියට අපේ හිත ගැටෙන අපි අප්‍රිය අමනාප අරමුණක් එනවා. ඒක පටිඝ නිමිත්තක්. අන්නේ නිමිත්ත ඔස්සේ අයෝනිසෝ මනසිකාරය දෙනවා. අයෝනිසෝ මනසිකාරය දෙනවා කියන්නේ කෙලෙස් ඇතිවන විදිහට, වැඩෙන විදිහට, නෝපන් ද්වේෂය උපදින විදිහට, උපන් ද්වේෂයේ බලවත් වෙන විදිහට අපි අපේ කල්පනාව මෙහෙවනවා. දැන් ඔක තවත් තේරෙන්න කියන්නම් මෙහෙම. අපි හිතමු ඇහෙන් දකිනවා මොනවා හරි දෙයක්. අපි හිතමු කනත් ඉතින් ඔය ඔක්කොම ඉන්ද්‍රියන් සම්බන්ධයිනේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, මේ පංච ඉන්ද්‍රියන්ගෙන්නේ. අපි මේ පංච ඉන්ද්‍රියන්ගෙන් තමයි අපි මේ සියලු අරමුණු අපි ගෝචර කරගෙන සමාජයත් එක්ක මේ සිතුවිලිත් එක්ක බැඳි බැඳි යන්. දැන් කවුරු හරි අපි හිතමු ඔබට ඇවිල්ලා බැන්නා කියලා, එක්ක ඔබට ඇවිල්ලා ගහනවා, එක්ක ඔබට ඇවිල්ලා මොනවා හරි මූණට කියලා බැනලා යනවා, එක්ක රවල හරි යනවා, මොකක් හරි දෙයක් හිතන්. දැන් ඔන්න කෙනෙක් ඔබට එවැනි අකටයුත්තක් කරනවා, ඔබ අප්‍රිය අමනාප දෙයක් කරනවා ඔබ දකින්න ඇස් දෙකෙන්, ඒ කියන වචන ඔබ කන් දෙකෙන් අහනවා. ඔබට සමහර වෙලාවට තල්ලු කරා වෙන්න පුළුවන්, ඔබට මූණට ගැහුවා කියම මොකක් හරි ඔබට කරපු දෙයක්, මොකක් හරි දෙයකින් දමල ගැහුවා. දැන් ඒක ශරීරයට වැදුණා. දැන් මෙන්න මේ මොකක් හරි දෙයක් තියෙනවා නිමිත්තක්. මේ නිමිත්ත ගැන දැන් ඒක තමයි පටිඝ නිමිත්ත. අසවලා මට මේ විදියට බැන්නා, මට මෙහෙම කිව්වා, මගේ ඉස්සරහටම ඇවිල්ලා මට මෙහෙම කිව්වා, මාව තල්ලු කරා. එතකොට මොකක් හරි කරපු දේවල් ටිකක් තියෙනවා. ඔබ අහලා ඇති නේද, අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහාසිමේ, මාව පරාජය කරා, මට බැන්නා, මට නිඳා කරා, මට මෙහෙම මෙහෙම කරා. එහෙම හිතන්න හිතන්න නූපන් ද්වේෂය උපදින, උපන් ද්වේෂය බලවත් වෙනවා. එතකොට මෙන්න මේ පටිඝ නිමිත්ත ඔස්සේ අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා කියන්නේ
ඒ නිමිත්ත ඔස්සේ කෙලෙස් වැඩිවන විදිහටම අපි කල්පනා කර. අපිට එතනින්ම සංසිඳවන්නත් පුළුවන්. එතනින්ම අවුල ගන්නත් පුළුවන්. එතනින් සංසිඳවනවා නම් එයාට හිත ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය. නුවණින් හිතනවා කෙලෙස් යටපත් වෙන විදිහට හිතනවා. අපි හිතමු මේ නිමිත්ත ගැන මෙයා හිතනවා අනේ යා කරගත්ත දියාගෙනියයි. මම මොකටද මේ කවුරුන් නිසා මගේ හිතේ තරහක් ඇති වෙන්නේ? තවත් දියුණුවෙන් හිතන්න පුළුවන් කවුරු හරි බැන්නා කියලා හිතමු. බුදුරජාණන් වහන්සේ අර පිණ්ඩපාත පාරිශුද්ධ කියන සූත්‍ර දේශනාවේ පෙන්නා මහණෙනි නුඹලා පිණ්ඩපාත යනකොට කවුරු හෝ නපුරු විදිහට බනිනවා. එතකොට හිතන්න කියනවා කනයි ශබ්දයයි විඤ්ඤාණයයි නිසා කනේ ස්පර්ශයක් ඇති වුණා. කනත් අනිත්‍යයි, ඒ ශබ්දයත් අනිත්‍යයි, විඤ්ඤාණයත් අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. ඒ බනින ශබ්දේ හරි හඳුන ගන්න. හඳුනගත්ත ශබ්දේ ගැන චේතනා ඇති වුණා. මේ ස්පර්ශය අනිත්‍යයි, විඳීම අනිත්‍යයි, හඳුනා ගැනීම අනිත්‍යයි, චේතනාව අනිත්‍යයි කියලා අනිත්‍ය මෙනෙහි කරන්න කියනවා. එතකොට කෙනෙක් බනිද්දී අරමුණු ඔස්සේම පංච උපාදානස්කන්ධය අනිත්‍යම ධර්මාවබෝධයට යොමු කරගන්න පුළුවන් කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා සාරිපුත්ත යමෙක් පිණ්ඩපාත යනකොට නපුරු මිනිස්සු දරුණු මිනිස්සු ඔබට ගල් මුල් වලින් දඬු මුගුරු වලින් දමලා ගහයි කියන. හිත ඉහළට වඩාගත්ත කෙනා අපි ගම කවුරු හරි ගලකින් ගැහුව පිණ්ඩපාත යනකොට පොල්ලකින් දමලා ගැහුවා. ඒ පොළු පාර ඇවිල්ලා ඇඟේ වැදුනා කියලා හිතන්. එතකොට හිත වඩපු හිත දියුණු කරගත්ත කෙනා දැන් කෙලෙස් සහිත කෙනා නම් එක පාට කේන්ති මොකාද මට ගැහුවේ කියලා බලනවානේ. දැන් ඒක තමයි සාමාන්‍ය කෙලෙස් සහිත කෙනාගේ ස්වභාවය. කේන්තියෙන් සැනින් හැරිලා බලනවා ඒ නිමිත්ත ඔස්සේ වෛර බඳිනවා එතන ඉඳන්. හැබැයි බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි හිත වඩපු කෙනා පහරක් වදිනකොට හිතන්නේ කයයි පහසයි විඥානය එකතු වෙනවා. මේ කයත් අනිත්‍යයි, ඒ පහසත් අනිත්‍යයි, ඒ විඥානයත් අනිත්‍යයි. ඒ කරුණ තුනේ එකතුවට කියනවා කය ස්පර්ශේ. ස්පර්ශේ නිසා තමයි කායික විඳීමක් ඇති වුනේ. ඒ විඳීමත් අනිත්‍යයි. පහස හඳුනා ගැනීම අනිත්‍යයි. හඳුනාගත් පහස ගැන චේතනා ඇතිවීම අනිත්‍යයි කියලා කෙනෙක් ගැහුවත් දඬු මුගුරු වලින් ගල් වලින් ගැහුවත් ඒ වදින පහර තුලත් අනිත්‍යම දකින්න කියන වේදනානුපස්සනාව වඩන්න. ඒ තුල පංච උපාදානස්කන්ධ දුකම මෙනෙහි කරන්න පුළුවන් කියන. එතකොට මිනිස්සු බණින අතරේ ගහන අතරේ වුණත් ආරක ගියත් භාවනාවෙන් හිත විසිරෙන්නේ නැතුව ධර්මාවබෝධයටම හිත වඩාගෙන යන්න පුළුවන්. ඒක ඉහළටම හිත වඩපු දියුණු මනසක් ඇති කෙනෙකුටයි ඒ දේ කරන්න පුළුවන්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ තරම් හිතක් දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් ඔබ හිතන්න ඔබට කේන්තියක් ඇති වුණා නම් ඔබට ඒ මට්ටමින්ම ඉහළට දියුණු නැතත් ඔබට සාමාන්‍යයෙන් හරි එතනම සංසිඳවන්න පුළුවන්. ඒ තමයි ඔබ හිතනවා නම් කර්මයට අනුව හිතත් යා කරගත්ත දියාගෙනියයි. මම මොකටද කවුරුන් නිසා මගේ හිතේ ද්වේෂයක් ඇති කරගන්න? ඒ නිසා මගේ හිතට තරහක් කේන්තියක් වෛරයක් ඇති වුණොත් අමාරුයි වැටෙන්නේ මමයි. මගේ හිතයි නොම කියන්නේ අකුසල් රැස් වෙන්නේ මටයි. ඒ නිසා මගේ හිත මං රැකගන්නවා කියලා එහෙම හිතන්න පුළුවන් නම් අන්න යෝනිසෝ මනසිකාරය. ධර්මයට අනුකූලව හිතනවා, නුවණින් හිතනවා. ඒ තුල අර ඇතිවෙච්ච ද්වේෂයේ වෛරය එතනම සංසිඳව ගන්න පුළුවන්. ඒක තමයි පළවෙනියටම සංසිඳව ගන්න තියෙන ක්‍රමේ. යම් නිමිත්තක් ඔස්සේ අයෝනිසෝ මනසිකාරය යෙදෙනකොට නූපන් ද්වේෂය උපදිනවා නම්, උපන් ද්වේෂය බලවත් වෙනවා නම් ඒ නිමිත්ත ඔස්සේ අයෝනිසෝ මනසිකාරය යෙදෙන්නේ නැතුව කුසල අරමුණකට ගන්නවා. යෝනිසෝ මනසිකාරයකට හිත යොමු කරගන්න. එක්කෝ කවුරු බැන්නත් අනේ යා කරගන්න දියාගෙනියයි කියලා තමන්ගේ පාඩුවේ ධර්මයේ හිතනවා, මෛත්‍රිය වඩනවා, බුදුගුණ ටික හිතනවා, බණ පොතක් ගැන හිතනවා, අහපු බණක් මෙනෙහි කරනවා, තමන් කරපු යහපත් දෙයක් හිතනවා. එතකොට අර අකුසල අරමුණ ඔස්සේ හිත යන්නේ නැතුව තමන්ගේ හිත රැකෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ විතක්ක සන්තාන සූත්‍රයේ අපිට පෙන්නන පළවෙනිම ප්‍රායෝගික ක්‍රමය. ඔබ ක්‍රම ටික මතක තියාගන්න. ඔබට කේන්තියක්, වෛරයක්, ද්වේෂයක් ඇති වුණාට පස්සේ ඔබේ හිතේ ඒ වෛරය බලවත් වෙන්න ඉඩ නොදී එතනම යටපත් කරගෙන එතනම සංසිඳවා ගන්න පුළුවන්. ඒ කේන්තිය ඔස්සේ මෙනෙහි කරන්න නැතුව හිත වෙන කුසල අරමුණකට ගන්න කියනවා. යා කරගන්න දේ යාගෙනියයි, මම මොකටද මේ කවුරුත් නිසා ද්වේෂයක් උපදව ගන්න කියලා එතනින් මේක හිතෙන් අතහරින්. අතහැරලා තමන් වෙන බණ දහමක් ගැන එක්ක බණ පොතක් කියවනවා, වත්තරයක් බලනවා, මොනවා හරි හිත වෙන අරමුණකට යොමු කරගන්නවා.
අර පටිග නිමිත්ත ඔස්සේ හිත අයෝනිසෝ මානසිකාරී වැඩෙන්න දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, දෙවනි උපක්‍රමේ තව එකක් කියනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, යම් පටිග නිමිත්තක් ඔස්සේ අයෝනිසෝ මානසිකාරී යෙදෙනකොට නූපන් ද්වේෂය උපදින, උපන් ද්වේෂය බලවත්. දැන් කෙනෙක් අර ද්වේෂ සහිත සිත යටපත් කරගන්න අදහසින් කුසල අරමුණකට හිත ගන්නවා කියලා හිතන්න අපි කියපු පළවෙනි උපක්‍රමේ, දැන් එයා ඒක අමතක කරගන්න එක පොතක් කියවනවා, එක්ක බණක් අහනවා, එක්ක රූපවාහිනිය දාගෙන හරි බලනවා, එක්ක වත්තේ ඇවිදින්න යනවා, සමහරු කොහේ හරි ගමනක් යනවා, හිතේ ප්‍රශ්න අමතක කරගන්න කොහේ හරි ඇවිදලා කරලා එනවා, නෑදෑ ගෙදරක යනවා. එතකොට මේ වගේ ප්‍රායෝගික සරල ක්‍රම තුලින් අර හිත කෙලෙස් සහිත අරමුණ ඔස්සේම දුවන එක නවත්ත ගන්න පුළුවන්. හැබැයි බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි, ද්වේෂය බලවත් වුණාට පස්සේ සමහර, මොකද හැම පුද්ගලයාගේ එකිනෙක පුද්ගලයෝ ගත්තොත් එකිනෙකාගේ ද්වේෂ සිත එකිනෙක ස්වභාවයෙන් තියෙන. මේ ලෝකෙ 1000ක් අරගෙන බැලුවොත් ඒ 1000ටම එකම විදිහකට කේන්ති යනවා නෙමෙයි. සමහර පුද්ගලයෝ ඉන්නවා මොනවා කිව්වත් හිනා වෙලා අනේ ආකරගන්න දියාගෙන යයි කියලා විහිළුවක් කරලා හිනා වෙලා ඉන්නවා. ගානක්වත් නැහැ. බැන්නත් සද්ද නැතුව ඉන්නවා. ගැහුවා සද්ද නැතුව ඉන්නවා, හිනා වෙලා පාඩුවේ ඉන්නවා. සමහර පුද්ගලයෝ ඉන්නවා දවස් දෙක තුන හතර කේන්තියෙන් වෛරෙන් පුපුර පුපුර ඉඳලා, හැබැයි දවස් දෙකෙන් තුනෙන් ඕක අමතක කළ දාන අයත් ඉන්නවා. ඊළඟට සමහර පුද්ගලයෝ දිගට දිගට වෛර බඳිනවා, පුංචි දෙයක් ඇති මරණ මංචකේ දක්වාම වෛර බඳිනවා. සමහරු මැරෙනකනුත් ඒකම කියන, සමහර අවුරුදු ගණන් පරණයි, අවුරුදු 30-40 පරණ කෝන්තර. තමලාට මේ මිනිස්සුත් මැරිලා, උන්ගේ පවුල්වල වුණුත් මැරිලා, ඒත් තමන් මැරෙනකොටත් තමන්ට මතක් වෙනවා, ඒ කාලේ මෙහෙම මේ මිනිස්සෙක් මට මෙන්න මෙහෙම එකක් කිව්වා, මුංගෙන් නම් පලිගන්න ඕනෑ කියලා. මැරෙනකොට එහෙම එකක් මතක් වෙන්නත් පුළුවන්. ඒක තමයි හිතේ ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපමා තුනක් පෙන්වුවා. සමහර අයගේ හිතේ ද්වේෂය හරියට දිය ඇඳ ඉරක් වගේ අඳින සැනින් මැකිලා යනවා. තව සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ අයගේ හිතේ ද්වේෂයක් ඇති වුණාට පස්සේ වැල්ලේ ඇඳ ඉරක් වගේ, වැල්ලේ අඳින ඉර දවස් 3-4කින් මැකිලා යනවා. ඒ වගේ දවස් 3-4ක් තිබිලා අමතක වෙලා යනවා. තව පුද්ගලයෝ කොටසක් පෙන්නනවා ඒ අය ද්වේෂය උපාදාන කරගන්නවා, ද්වේෂය අනුභව කරනවා, ඒ ද්වේෂය තුළ සතුටක් ලබනවා, ද්වේෂහිත අතහරින්න කැමති නැති අය ඉන්නවා. ඒ වගේ අය ගලේ කෙටු ඉරහා සමානයි කියන, සෙල්ලිපියක් කෙටුවා වගේ ඒ වෛරේ දිගට 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 සංසාරේ අරගෙන යනවා. අන්න ඒ නිසා එවැනි පුද්ගලයන්ගේ මනසේ ස්වභාවයත් එක්ක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, කෙනෙකුට ද්වේෂයක් වෛරයක් ඇති වුණාට පස්සේ ඒක අමතක කරගන්න කියලා කුසල අරමුණකට හිත ගත්තත් සමහර වෙලාවට කුසල අරමුණ මැඩගෙන ද්වේෂහිත බලවත් වෙන්න පුළුවන් කියන. අන්න දෙවෙනි ක්‍රමේ, කුසල අරමුණ මැඩගෙන ද්වේෂහිත බලවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට ඔබ බණ පොතක් කියවනකොට ඒ පොත ඇතුළෙනුත් කියවන කාරණේ අමතක වෙලා තමන්ට වෙච්ච කරදරේ, තරහකාරය, හතුරම මතක් වෙන්න පුළුවන්. ඔබ පාරේ යනකොට කොහේ හරි ගමනක් යනවා, මේව අමතක කරන්න ඕනෑ කියලා නෑදෑ ගමනක් යනවා. එහෙම යනකොට ඔබ පාර බලාගෙන යනකොට ඔබට පේන්නේ පාර දෙපැත්ත යන මිනිස්සු නෙවෙයි, තරහකාරයමයි පේන්නේ. බැලුව බැලුව අත පේන්නේ තරහකාරයමයි. ඔබ අඩු ගානේ පත්තරයක් බැලුවත්, රූපවාහිනිය බැලුවත්, මේක මට මෙහෙම කරා මෙහෙම කරා කියලා තමන්ට වෙච්ච ඒ පටිග නිමිත්තම බලවත් වෙනවා, ඒකම පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ද්වේෂයේ බලවත් අවස්ථාවක පළවෙනි උපක්‍රමයේ ඔස්සේ යටපත් කරගන්න අමාරුයි සමහරුන්. එවැනි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි, ආදීනව සිහි කරන්න කියනවා. ආදීනව හිතන්න. ඔබට ගොඩාක් ඒ ද්වේෂයේ වෛරයේ බලවත් වුණාට පස්සේ හිතට කේන්තියක් ආවට පස්සේ යටපත් කරගන්න තියෙන ප්‍රධානම රැකවරණය තමයි හිතට ආදීනව සිහි කිරීම. බොහෝ අකුසල් ආදීනව සිහි කිරීමෙන්ම යටපත් කරගන්න පුළුවන්කම තියෙන. ඔබ ආදීනව හිතන්න. ආදීනව හිතනවා කියන්නේ ද්වේෂ හිත නිසා මං කොච්චරනම් නිරේ වැටිලාද, මෙහෙම ද්වේෂෙන් වෛරෙන් ඉඳලා බැරි වෙලාවත් මං දැන් මැරුණොත් මං කොහේ යයිද, මමම නේද අමාරුවේ වැටෙන්නේ. දැන් ඔබ හතුරෙක් කියලා කවුරු හරි ගැන හිත හිත අසවලා මට මෙහෙම කරා මෙහෙම කරා මුම් මට මෙහෙම කරා කියලා හිතනවා. සමහරට මේ මිනිස්සු හොඳට කාලා බීලා ජීවත් වෙනවා. හැබැයි ඔබ අනුන්ට වෛර කර කර ඉන්න ඔබට කණ එකක් ඇඟට අල්ලන්නේ නැහැ.
ඔබට නිින්ද යන්නේ නිින්දෙනුත් තරහකාරයක් මතක් වෙනවා. නිින්දෙනුත් දත් මිටි කනවා. නිින්දෙනුත් වෛර කරනවා. එතකොට අනුන්ට වෛර කරන්න ගිහිල්ලා පීඩාව, දුක, අසහනය, නිින්දක් නැතිකම දැන් මේ අනතුරේ වැටිලා තියෙන්නේ ආදීනවේ විපාක විඳින්නේ තමන්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ආදීනව සිහි කරන් මේ ද්වේෂය නිසා මං කොච්චර නිරේ වැටිලාද? මේ ද්වේෂහිත නිසා මං කොච්චර තිරිසන් ලෝකෙ දුක් විඳලාද? මේ ද්වේෂහිත නිසා මං කොච්චර යක්කු පෙරේත වෙලා මමම සසරි දුක් විඳ විඳ ඇවිල්ලාද අනුන්ට වෛර කරගෙන මැරිලා? බැරි වෙලාවත් මේ ද්වේෂහිතෙන් මැරුණොත් මමම නේද දුකතියන්? මේ ද්වේෂහිත නිසාම මං කොච්චර සසරේ ගුටි කාලයක්ද, පිහියනුම් කාලයක්ද, පොළු පාරවල් කාලයක්ද, හතුරන්ගෙන් බැට කාලයක්ද? ඒ නිසා ද්වේෂයෙන් මාවමයි විනාශ වෙන්නේ කියලා ආදීනව සිහි කරන් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ආදීනව සිහි කරද්දී ද්වේෂහිත යටපත් කරගන්න, ප්‍රහාණය කරගන්න, හිතෙන් බැහැර කරගන්න පුළුවන් කියන. දැන් ඔය ක්‍රමෙත් අමාරු අවස්ථාවල් ඉන්න පුළුවන්. සමහරුන්ට ආදීනව සිහි කරත් වැඩක් නැති අවස්ථාවල් තියෙන නැත්තේ නෑ. මේ විතක්ක සන්තාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ පෙන්නන මහණෙනි සමහර පුද්ගලෝ ඒවා උපතින් එන ලක්ෂණ. සමහර අයට කේන්ති ගියාට පස්සේ සමහරු කියන මට මැරෙනවා පේන්නේ නෑ කියන. සමහරු කියන මට අපාය ගියත් කමක් නෑ. මට කවුරුණත් කමක් නෑ. ඕන දෙයක් වෙච්ච දෙයක්. දැන් හිතන්න එහෙම හිතන කෙනෙක් නම් එයාට ආයි ආදීනව සිහි කරන්න බෑ. එයා ආදීනව කමක් නැහැ කියයි. දැන් කවුරු හරි කිව්වොත් ඔයා ඔහොම ඉඳලා අපායයි. ආ කමක් නැහැ මට අපාය හොඳයි කියයි. ඔයා ඔහොම ඉඳලා හිරේ වැව් ඔය වගේ වැරදි වැඩ කරන්න කියලා හිරේ යන්න වෙයි. කමක් නැහැ මං හිරේ යන්න කැමතියි කියන. එතකොට හිතන්න ඒ මට්ටමට ජීවත් වෙන කෙනෙක් නම් ආදීනවයට බය නැත්නම් ඉතින් එයාට ආදීනව සිහි කළා ද්වේෂය යටපත් කරගන්න බෑ. එවැනි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ද්වේෂහිත ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ මැඩලන්න කියලා. එතකොට ආදීනව සිහි කළත් වැඩේ හරියන්නේ නැත්නම් ද්වේෂය අටපත් කරගන්න අමාරු නම් ද්වේෂහිත ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණෙන් මැඩලන්න කියලා. දැන් ඔබ හිතන්න ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණ තමයි මෛත්‍රිය. හැබැයි මෙතන පටල ගන්න එපා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් කොයි වෙලාවෙ කොහෙද මෛත්‍රී වඩන්නේ කියලා. එතන කියන්නේ මෛත්‍රී වඩන්න කියලා තරහකාරයට නෙමෙයි. දැන් තරහකාරයට මෛත්‍රී වඩන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන මේ මට්ටම වෙනකොට ද්වේෂය හොඳටම බලවත් වෙලා ආදීනවයටත් බය නැතුව අපාය ගියත් කමක් නැහැ, හිරේ ගියත් කමක් නැහැ කියලා එච්චරකට ද්වේෂය බලවත් වෙච්ච මොහොතක නම් ඔබ ඉන්නේ. එවැනි වෙලාවක තරහකාරය සූපත් වේවා කියලා හිතන්න කොහොමත් මනස නැඹුරු වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාන් වහන්සේ මෙතන පෙන්නන්නේ ද්වේෂහිත ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණෙන් මැඩලන්න කියලා. දැන් ඔබ බලන්න ද්වේෂහිත තියෙන්නේ කා තුලද? ඔබ තුල. ඒ නිසා ද්වේෂය ඇති වෙලා තියෙන්නේ තරහකාරය තුල නෙමෙයි, ඔබ තුල. අනුන් ගැන හිතලා හිතේ දුක් විඳින්නේ, පීඩා විඳින්නේ, ද්වේෂයෙන් අසරණ වෙන්නේ, අසහනයට පත්ුනේ ඔබමයි. ඒ නිසා ඔබේ හිතේ ද්වේෂය නිසා ඔබ විඳවන හැටි ඔබම දකිමින් තමන් තමන්ට මෛත්‍රී වඩා ගන්න කියන. දැන් බලන්න අපි මෛත්‍රී භාවනාව කරනකොට අප්‍රමාණ මහ ක්‍රමයට මෛත්‍රී භාවනාව වැඩුවා, මහග්ගත ක්‍රමයට මෛත්‍රී භාවනාව වැඩුවා. භාවනා කරද්දී මෛත්‍රී භාවනාවේදී ඉස්සල්ලා මෛත්‍රී වඩන්නේ තමන්. මම නිදුක් වෙම්මා, මම නිරෝගී වෙම්මා, මම සුවපත් වෙම්මා, වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, ඉරිසියා නැත්තෙක් වෙම්මා, දුක් පීඩා නැත්තෙක් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා, සුවපත් වෙම්මා. මේ මෛත්‍රී වඩන්නේ ඉස්සල්ලාම තමන්ට. ඒ නිසා දැන් ආදීනව සිහි කරලත් හිතේ තරහව යටපත් වෙන්නේ නැත්නම් කන්න බොන්න බෑ, නිින්ද යන්නේ නෑ, තරහකාරයම මතක් වෙනවා, කේන්ති යනවා, මුළු ඇඟම වෙව්ලනවා, පලිගන්න හිතෙනවා, මරාගෙන මැරෙන මට්ටමට ද්වේෂය බලවත්. එවැනි අවස්ථාවක තමන්ගේ හිතටම මෛත්‍රී වඩන්න කියන. අනේ මම නිදුක් වෙම්මා, මම නිරෝගී වෙම්මා, මම සුවපත් වෙම්මා. මේ කෙනෙක් නිසා අනුන්ට වෛර කරන්න ගිහිල්ලා මට මොකක්ද මේ උනේ කියලා තමන්ගේ හිත දිහා බලාගෙන තමන්ට මෛත්‍රී වඩන්න කියන. මම නිදුක් වෙම්මා, මම නිරෝගී වෙම්මා, මම සුවපත් වෙම්මා. තරහකාරය නෙමෙයි මම. ඒ නිසා ඉස්සල්ලා මම නිදුක් වෙම්මා, මම නිරෝගී වෙම්මා, මම සුවපත් වෙම්මා කියලා තමන්ගේ හිතටම මෛත්‍රී වඩන්න. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි හොඳට තමන් අරමුණු කරගෙන හිස් මුදුනේ ඉඳන් පාදාන්තයටම තමන්ගේ ශරීරයම අරමුණු කරගෙන
මේ ද්වේෂය නිසා මං කොච්චර පීඩාවකට පත් වුණාද? තරහව නිසා මං කොච්චර පීඩාවට පත් වෙලාද? අනුන්ට වෛර කරන්න ගිහිල්ලා මට කොච්චරනම් මානසික පීඩනයක්ද? ඒ නිසා මම නිදුක් වෙම්මා, මම නිරෝගී වෙම්මා, මම සුවපත් වෙම්මා, වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, ඉරිසියා නැත්තෙක් වෙම්මා, දුක් පීඩා නැත්තෙක් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා, සාන්ත සුවේටපත් වෙම්මා කී කී තමන්ටම තමන් මෛත්‍රී වඩා. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි, මෛත්‍රිය කියන්නේ ගින්දරකට කුකුල් පිහාටක් ලං කරා වගේ කියන. ද්වේෂ හිත තමා තුළම ඇකිලිලා යනවා. මෛත්‍රී වඩන්න වඩා ඒක බුද්ධ වචනේ, ඒක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනේම පෙන්නනවා සත්‍යයක් හැටියට. මහණෙනි, දැන් කාටවත් කියන්න බෑ එතකොට, නෑ මෛත්‍රී වඩනකොට ද්වේෂය යටපත් වෙන්නේ නෑ කියලා කාටවත් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි, මෛත්‍රිය වඩන්න වඩන්න ද්වේෂ හිත ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවා වගේ කියලා. දැන් ඔබ හිතන්න, ගිනි ගොඩක් තියෙනවා. මේ ගින්දරට කුකුල් පිහාටක් හරි මේ කුරුල්ලෙගේ පිහාටක් අල්ලපු ගමන් මේ කුකුල් පිහාට උණු වෙලා ඇකිලිලා තමන්ගේ පැත්තටම ඇකිලිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඒ වගේ ද්වේෂයෙන් ඇවිස්සිච්ච හිත තරහෙන්, කේන්තියෙන්, වෛරයෙන් ඇවිස්සිලා තමන්ට පාලනය කරගන්න බැරි හිත තමා තුළම ඇකිලිලා යනවා කියන, තමා තුළම යටපත් වෙනවා, තමා තුළ සැඟවිලා යනවා. එහෙමනම් ද්වේෂ හිත යටපත් කරගන්න, ද්වේ෷ හිත සංසිඳවා ගන්න, ද්වේෂ සහිත හිත මෙල්ල කරගන්න තියෙන එකම ක්‍රමේ තමයි තමන්ගෙම හිතට තමන් මෛත්‍රී වැඩීම, තමන්ට මෛත්‍රී වඩන. අන්න බුදුරජාන් වහන්සේ පෙන්නනවා විතක්ක සන්තාන සූත්‍රයේ තුල ඉතාම ප්‍රායෝගිකයි. ඊළඟ දේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා එහෙමත් අමාරුම නම් මෛත්‍රියට හිත හදාගන්න තවත් දමණය කරන්න තියෙන ක්‍රමයක් තමයි තමන්ට කේන්තිය හොඳටම වැඩි නම් දිව උඩු තල්ලට තියලා තද කරගන්න කියන. දත් මිටි කාගෙන, දත් හපාගෙන තමන්ගෙම හිතට තමන් ගරහ කරන්න, තරහකාරයට නෙමෙයි තමන්ගේ හිතට, තමන්ගේ ද්වේෂ හිතට තමන් ගරහ කරගන්න කියන. ඒ හිත උඹ මාව අපායට ගෙනියන්නද මේ හදන්නේ? ඒ ද්වේෂ සහිත හිත නුඹ මාව දුගතියට ඇදලා දාන නේද මේ හදන්නේ? නුඹ මාව විනාශ කරන්න නේද හදන්නේ කියලා තමන්ගේ හිතට තමන්ම දත් මිටි කාගෙන ගරහ කරන්න කියන. එතකොට බලන්න, දැන් මිනිස්සුන්ට කේන්තියක් ආපු ගමන් බනින්නේ පිට මිනිස්සුන්ට, තරහ, මේ මුන් තමයි හතුරු, මුන් තමයි මට මෙහෙම කරේ, මෙවුන් තමයි මේ ඔක්කොම කරේ කියලා ප්‍රශ්නේ දාන්නේ එළියට. හැබැයි බුදුරජාන් වහන්සේ වදාළ හතුරා ඉන්නේ තමන් තුළමයි, තමන්ගේ හිත ඇතුළෙමයි. ඒ නිසා තමන්ගේ හිත ඇතුළේ ඉන්න ද්වේෂය, වෛරය, කේන්තිය, පළිගැනීම මේ හිත ඇතුළේ යටපත් වෙලා හැංගිලා ඉන්න හතුරා දමනය කරගන්න හතුරා ඉන්නේ තමන් තුළ කියලා තමන් දකින්න. එහෙම දකින්න කෙනාට තමා තුළ මතුවෙන ද්වේෂය, වෛරය සංසිඳවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ ආයමත් පරණ කෝන්තර නම් ඇදගන්න, මේ බදුකන් නිසා, පරණ ප්‍රශ්න නිසා, වචන හෝමාරුකන් නිසා ඔබ ආයමත් එවැනි ප්‍රශ්නවල පැටළුණා නම් ඔබ ඔබ ගැන ආපස්සට හිතක්. ඒ නිසා මේ ද්වේෂය, වෛරය, කේන්ති යටපත් කරගන්න, සංසිඳව ගන්න. අපි මැරෙන මිනිස්සු කියන එක හැම වෙලාවෙම හිතන්න, මරණ සතිය වඩන්, ද්වේෂය, වෛරය යටපත් කරගෙන මෛත්‍රී සිතම බලවත් කරගන්න. පින අතර අග්‍රම පිනක් තමයි මෛත්‍රිය. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබූ මනුස්ස ජීවිතයේ තුල මෛත්‍රියම බලවත් කරගෙන, මෛත්‍රී සිතම දියුණු කරගෙන, හැම දිනාටම ගම්වැසියන්ට, ඥාතීන්ට, සියලු සත්ත්වයාටම මෛත්‍රී සිත පතුරවගෙන ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. Thank you.